අකාවරණයක් බවට පත් වෙනවා. අතිගෞරවනීය මහා ප්‍රඥාන් වහන්ස මට ගැටලු කීපයක් තියෙනවා. මගේ සැක දුරු කර ගැනීම සඳහා මට මේ පහදා දෙන්න ලෙස කාරණක ඉල්ලා සිටිනවා. පළවෙනි ප්‍රශ්නය හේතුඵල ධර්ම අනුලෝම සහ ප්‍රතිලෝම වශයෙන් හඳුන්වන්නේ කොහොමද? දැන් බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්ත පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් අග සිට මුල දක්වා මුල සිට අග දක්වා මේ සමුදය නිරෝධ කරන්නට උපකාරවන ආකාරයට කෙනෙකුට තවත් කියලා පහදා දෙන්න පුළුවන් ආකාරයට බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්ත පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සකස් කරගත්තයි කියන අර බෝධි මූලයේදී. ඒකට දින 24ක් ගියයි කියනවා. එතකොට බුදුහාමුදුරුවෝ බෝධි මූලයේදී බුද්ධත්වයට පත් වුණා. පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගත්තා. මේ අවබෝධ කරගත්ත පටිච්ච සමුප්පාද ධර්මය බොහොම ගැඹුරුයි ගැඹීරයි. කෙනෙකුට මේක එකපාරට කිව්වට තේරුම් ගන්න බෑ. ඒ නිසා බුදුහාමුදුරුව මේක තමන්ගේම ඥාණයෙන් ප්‍රඥාවෙන් ස්වයම්භූ ඥාණයෙන් තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් විදිහට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සකස් කරගත්තා. ඒක තමයි අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සද්ධර්මය සකස් කරගන්නට ගිය කාලය. සති හටි හතක් එහෙම නෙමෙයි, සුමාන හතක් එහෙම නෙමෙයි. දෙවෙනි ගැටලුව මේ ගෞරවනීය ස්වාමීන් වහන්ස, අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ ආත්ම තුනක් පිළිබඳ කතා කිරීමක්ද? මේ ඒක තමයි රේණුගාණේ හාමුදුරුව තමයි ඔය කතාව කිව්වේ. චක්‍රේකුත් ඇඳලා ඔය විකෘතිය කළා. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ කියන එක එක විනාඩි පහකින් දෙකකින් තුනකින් හෝ ඊට ඉක්මනින් වෙන්න පුළුවන්. දැන් මම අර උදාහරණයක් අරගෙන කිව්වා. පාරේ යනකොට වඩේ එකක් බදින සුවඳ ආවා. වඩේක අර නාම රූප හැටියට ආවා. අවිද්‍යාවක් ඇති වුණා, විඥානයක් ඇති වුණා, තණ්හාවක් ඇති වුණා. වඩේක හොයාගෙන ගියා, වඩේක උපාදානය කරගත්ත, බඩේ ලෙඩ හැදුණා. ඔක්කොම කිව්වේ එක විනාඩි ගානයි යන්නේ. එතකොට ඒ ජීවිත කාලයට, මේ ජීවිත කාලයට, මධ්‍ය ජීවිත කාලයට ඕක වෙන්නේ නැහැ. එහෙම වෙන්නෙම නැහැ. ඒවා බොරු කතා. ඒවා මේ විසුද්ධි මාර්ගකාරය වැරදියට ලිව්වා. රේණුකානේ හාමුදුරුව විසුද්ධි මාර්ගකාරයගෙන් ඉගෙන ගත්ත දේ බුරුමෙදි වැරදියට ඇහිලා පටිච්ච සමුප්පාද ධර්මය විනාශ කළා, විකෘති කළා, වැරදි කළා. ස්වාමීන් වහන්සේ ඊළඟ හැබැයි ඒවා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ ඔය පිළිවෙන්වල මේ සිල්මෑණියොත් සමහරුවයි මේවා බොහොම ගෞරවයෙන් සලකනවා. නිවන වහගත්ත බව දන්න ස්වාමීන් වහන්සේ ඊළඟ ගැටලුව, බුදුන් වහන්සේ යම්සේ අවස්ථාවකදී බණ දේශනා කරනකොට සිංහලෙන් නැත්නම් හෙළ භාෂාවෙන් දේශනා කරනවා. ඔව්, එදා තිබුණු යක්ක හෙළ භාෂාවෙන් සිටිදැස්ම දේශනා කළා. එදා ඊට පස්සේ මගධ රටට ගිහිල්ලා මගධ රටේ මිනිස්සුන්ට මාගධී භාෂාවෙන් දේශනා කළා. අවසාන ප්‍රශ්නය වශයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ, බුදුන් වහන්සේගේ පෙළපත අවුරුදු 50,000කට ඈත කාලයක සිට එන බව තමයි මේ හෙළබසත්. හෙළබසත් එහෙම අතීතයක් තියෙනවා. නමුත් මාගධී භාෂාව ඊට වඩා බොහොම බරපතල විදියට අතීතයක් තියෙනවා. මේ මාගධී භාෂාව දැන් මේ මිහිතලේ අපි මේ ඉන්න පෘථුවිය තුළ දැන් ඔය අනාගත වංශ බුද්ධ දේශනාවෙම තියෙනවා ලෞතුරා බුදුරු 580,000 ගානක් බුද්ධත්වයට පත් වුණා කියලා. ඔය 580,000 ගානම දේශනා කරලා තියෙන්නේ මේ මාගදී බුද්ධ භාෂිතය. මේ මාගදී අධිගමයට මඟ පෙන්වන ශබ්ද සංඥාවලි. ඒ විතරක් නෙමෙයි. දැන් අද මේ අපි ඉන්න මිහිතලයට අමතරව මේ වගේම චක්‍රාවාට තියෙනවා තව හිතාගන්න බැරි කෙලවරක් නැති බුදුහාමුදුරුවෝ දස දහසක් සක්වල. දස දහසක් කියන්නේ කෙලවරක් නැති. ඒ වගේ චක්‍රාවාට තියෙනවා. ඒ චක්‍රාවාටවලත් මිනිස්සු ඉන්නවා නම්
yam cakrawatika samari wena loka vinashayak unata passe kalpa ganak manusya innawa nan e manusyangen kenek pragnyavantawa me dharmaya hoyaganna hoyaganne hetu pala dahama maga pala labanawa budu wenawa e buduwareyat e budun wahanse lowutra buduhamduruwa deshana karana dharmaya paticca sampada dharmaya deshana karana sabda sanya ekama Hondete amutu idiye andung ngende gatta maru duwure tundenek ara sahitya karya andala tiyena. Dan meke aave mokadda tannawa kiyanne raagaya. E wagema me dvesha raaga desha moha tuna. Raaga desha moha tama tanna rati ranga kiyuwe. Ranga dakkuwe ewa. E tunai buduhamduru Maria paraja kelai kiane tanna rati danga tanna keo raga keo desa keo moha keo kela. Nikle sita tere patuna. Obat maria teka pahit kara none kiane okai. Obatule obe winyane ahara raga desa moha. Tike kanisa obake emutule tiene winyane atekai oba me loku arga leak kara. Bahwa hansi di nirogi suwe labewa kia prartana kalu.